ආයුබෝවන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රයිට එකක් කොහොමද අපි ගෙදරදී හදාගන්නේ කියලා. මේක සාමාන්‍ය ඉන්දියාවේ නම් හොඳ ප්‍රසිද්ධයි. ලංකාවේ ආයෙත් ගොඩක් දේ දන්නවා. දැන් අපිට බිරියානි එකක් වගේ කනකොට රයිට එකක් අත්‍යවශ්‍යයි. ඉතින් ඒක හරිය විදිහටම හදාගන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්න. හරි ලේසි. මේක අමාරුම දේ තමයි මේ අපිට කිරිහට්ටියක් ඕනනේ. කිරිහට්ටිය මම කලින් හැදුවා. ඔයාලට බලාගන්න පුළුවන් මම YouTube channel එකේ තියෙනවා. සෙව්රස කිරිහට්ටිය ගෙදරම හදපු එකක් තමයි මම ගන්නෙ. සාමාන්‍ය කඩෙන් ගේන අඩුයි මම. ඉතින් අවශ්‍ය ඒවා ටික මම දැන් මෙතන ඔක්කොම හදාගෙන තියෙන ලස්සනට මම පෙන්නන්න. හරිම ලේසි දෙයක් මේක. ඔයාලට බැලුවම තේරෙයි කොහොමද හදාගන්නේ කියලා. හැබැයි අපි මේ දාන දේවල් ටික හරියටම යොදා ගන්න ඕනේ. ඉතින් මම හරියට මේ අපි අවශ්‍ය ඒවා ටික ඔක්කොම හදන් දෙන්නේ. දැන් එන්න මම පෙන්නන්න මොනවද අවශ්‍ය කියලා. අපට රයිට එකක් හදා ගන්නකොට අවශ්‍ය වෙන රතු ලුණු මම මේකේ බී ලුණු ගෙඩියක් අරගත්තා සාමාන්‍ය ගෙඩියක් මේ විදිහට පොඩිවට කපලා මේ අමු මිරිස් මම කරල් 4ක වාගේ ප්‍රමාණයක් ගත්තා මේ විදිහට මේ හැඩයට තමයි කපන්නේ තක්කලි මම අරගත්ත ලොකු ගෙඩියක් අරගත්තා මේකේ මද අයින් කරලා තමයි අරගත්තේ මේ ආකාරයෙන් කපා ගන්න අවශ්‍යයි මෙතන මම කැරට් අලයක් ලියලා අරගත්තා මේ විදිහට පොඩිවට ලියලා ගන්න ඒක කැරට් අලේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා සමහර උන්ට පොඩි අල නම් දෙකක් වාගේ ගන්න වෙයි ලොකු අල යන එක තවත් ලොකුයි නම් භාගයක් ගත්තට කමන්නේ මේ විදිහට ගාලා අරගන්න මේ කොරියන්ඩර් කොළ කොත්තමල්ලි කොළ මේ විදිහට මම පුංචි මිටක් හීනෙට ලියලා ගත්තා දෙහි ගෙඩියකින් බෑවක් අරගත්තා ලුණු අවශ්‍ය ප්‍රමාණය සූදුරු රන්වම් පාට වෙන්න බැදලා මේ විදිහට කුඩු කරගන්න මෙතන තියෙනවා තේ හැන්දක වගේ ප්‍රමාණයක් මේ තියෙන්නේ බ්ලැක් සෝල්ට් මේ බ්ලැක් සෝල්ට් වලින් රයිට් එකට හොඳ රසක් එකතු කරනවා ඉන්දියාවේ හැමෝම දානවා ලංකාවේ ටිකක් අමාරුයි බ්ලැක් සෝල්ට් එක හොයාගන්න අමාරු අය ඉන්නෝ නම් සාමාන්‍ය ලුණු එක විතරක් දාන්න ප්‍රශ්නයක් නැහැ එහෙම නැත්නම් බ්ලැක් සෝල්ට් එක කලවම් කරගන්න හරිම රසක් සහ සුවඳක් ගුණයක් සියල්ලම එනවා මේ තියෙන්නේ මම ගෙදර හදාගත්ත කිරිහට්ටියක් තියෙන්නේ කිරිහට්ටිය ඕන ගෙදර හදාගන්න විදිය මම සම්පූර්ණ මාගේ YouTube channel එකේ තියෙනවා ඔයාලට බලන්න පුළුවන් මේ ගෙදර ගන්න කෙනෙක් නැත්නම් කඩෙන් ගේන එක ගේන්න මේ කිරිහට්ටියේ මම අවශ්‍ය ප්‍රමාණය අරගන්නවා දැන් අපි රයිට් එක හදමු දැන් මේ මම පෙන්නපු සියලුම දේ දාගන්න මේකට බීලුණු රතු ලුණු මේකේ බීලුණු එකේ තියෙන වර්ග කීපයක් දෙනවා මේ රතු පාට එකම ගන්න පුළුවන් නම් තමයි වඩා හොඳ කැරට් ටිකක් දාගන්න මේ විදිහට ලියාගත්ත කැරට් තක්කලි ටික මේ විදිහට ඇට නැතුව ගන්න බලන්න හැමෝම ඇට ටික මත ටික අයින් කරන්න පුළුවන් නේ කපාගත්ත අමු මිරිස් කොරියන්ඩර් කොළ කොත්තමල්ලි කොළ දැන් මේ ටික දාලා ඉස්සෙල්ලා අපි උදෝපු කිරි දාලා කලවම් කරගන්න ඕනේ දැන් මේ විදිහට අපි දාගත්ත ඒ සියලුම අවශ්‍ය දේවල් ටිකට මේ වගේ කලවම් වෙන්න ඇති ප්‍රමාණයට මුදෝපු කිරි ටික දාගන්න. දැන් ඔයාලා පේනවා මෙහෙම හදද්දි මේක මේ ලස්සන මේ විදිහට එන්න ඕනේ. මේක දැන් මේ සියලුම දේවල් දාලා කොරියන්ඩර් ඔක්කොම දැම්මහම හරිම සුවඳයි. දැන් මේකේ මම කොරියන්ඩර් කපාගත්ත ටිකෙන් ටිකක් ඉතුරු කරගත්තා. ඒ ටික දැන් මේ විදිහට දැම්මා. ලුණු ඔයාලට අවශ්‍ය ප්‍රමාණය හරි අඩක් එකතු කරගන්න. ගොඩක් දාන්න එපා. මොකද බ්ලැක් සෝල්ට් එකක් දානවනේ. මේ විදිහට දැන් බ්ලැක් සෝල්ට් එකක් දාගන්න. එකතු කරගන්න. පස්සේ රස බල්ල ඔයාලට අවශ්‍ය ප්‍රමාණය ඇති ප්‍රමාණයට දාගන්න. කපාගත්ත දෙහි ගෙඩිය මේ විදිහට මිරිකලා දෙහඹුල් ටිකක් දාගන්න. දැන් මේ බ්ලැක් සෝල්ට් කලින් පාවිච්චි කරලා ඇති ආ ඉන්නෝ නම් ඔයාලා අලුතෙන් පාවිච්චි කරන අයට මේකේ පුංචි අමිහිරි සුවඳක් වාගේ දැනෙන්න පුළුවන් සමහරුන්ට. සමහරු ඒ සුවඳට කැමති. මේකේ සුවඳ කියනවා නම් සාමාන්‍ය මේ බිත්තර තඹපු බිත්තර කපපුවාම එන්නේ පොඩි සුවඳක්. ඒ සුවඳට සමාන සුවඳ තමයි එන්නේ. හැබැයි හරිම ගුණයි, හරි රසයි. දැන් මේ විදිහට හදාගෙන අපි ටෝස්ට් කරගත්ත ඒ සූදුරු කුඩු එක මේකට දාගන්න. මේ විදිහට කලවම් කරගන්න. මේකේ මම සාමාන්‍ය තේ හැන්දක ප්‍රමාණයක් තමයි දැම්මේ. ඒක ඔයාලා ගන්න මෙතන හදාගන්න රයිට් එකේ ප්‍රමාණය අනුව වෙනස් කරගන්න පුළුවන්. රයිට් එක මේ විදිහට තමයි එන්න ඕනේ හදලා ඉවරුනහම. දැන් ඔයාලා දැක්කම මම රයිට් එක හදපු විදිය මේ විදිහට හදාගන්න. මේක හරිම රසයි. මේක බිරියානිත් එක්ක තමයි නිතර කන්නේ. නමුත් ඔයාලා දැන් එදේදා ජීවිතයේ සාමාන්‍ය ආහාර ගන්න වෙලාවට මේක මේසෙට යවන්න පුළුවන්. දැන් ඉස්සරහට සිංහල අවුරුද්ද එහෙමත් එනවනේ. ඉතින් අලුත් දෙයක් කරන්න ලස්සනට කැම මේසෙ හදාගන්න
මේ විදිහට හදලා බලන්න. මේක හරිම ගුණයි. මේක මම විශේෂයෙන් කියනවා මේ බ්ලැක් සෝල්ට් ලංකාවේ හොයාගන්න ටිකක් අමාරුයි. නමුත් හොයාගන්න පුළුවන්. දැන් පිටකොටුව යන කෙනෙකුට ඉන්දියන් කඩ තියෙනවා පිටකොටුවේ. ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේ බ්ලැක් සෝල්ට් දැන් සාමාන්‍ය අපි ලුණු කන්න හොඳයිනේ පෙසරෙම තියන අයට අඩුවෙන්න කන්නේ. මේක හරිම ගුණයි. මේක හදන්නේ බ්ලැක් සෝල්ට් එක හදන්නේ සාමාන්‍ය හදනවා කියන්නේ හිමාලයවල තියෙන කඳුවල තියෙන ලුණු කඳු වෙනම. ඒ වගේ තමයි ගන්න මේ ස්වභාවික පරිසරයේ තියෙන දෙයක්. මේක මොකක් කිමිකල් දාලා හදන දෙයක් නෙමෙයි. ඉතින් ඒ හින්දා මේ කවුරුත් බලන්න මේ පාවිච්චි කරන දෙදා ජීවිතේ හරි ගුණයි. ඉන්දියාවේ නිතරම පාවිච්චි කරන බ්ලැක් සෝල්ට් කියන්නේ දැන් නේපාල් වගේ අය නිතරම පාවිච්චි කරන දෙයක්. ඒ වගේ විශේෂයෙන් ආසියාතික රටවල් වල මේක පාවිච්චි කර ගන්නවා. ඉතින් ඔයාලා බලන්න මේ විදිහට මම පෙන්නපු දේවල් ටික ඒ විදිහට දාන්න හරි ලේසි දෙයක් නෙමෙයි මේක. ජීවිතේ අපේ කෑම මේසෙ දවස දවස අලුත් කරන්නේ. මම මේ වගේ වීඩියෝ ගොඩක් ගේන්නම්. ඉතින් මගේ YouTube channel එක බලන්න බිරියානි තියෙනවා. හදන්නේ කොහොමද කියලා. අදලා මේ වගේ දේවල් දරුවන් පිළිගන්නන්ද අපේ අලුත් පරම්පරාව, අපේ අම්මලා තාත්තලාට අපේ ආදර කරන හැම දෙයක්ම මේක වයස් සීමාවකින් තොරව කැමති මේකට. පොඩි අයට දෙනකොට පොඩ්ඩක් මිරිස් දාන එකේ චුට්ටක් අඩුවෙන් ගන්න. එච්චරයි තියෙන්නේ. තේරෙනවා සාමාන්‍ය අපිට එදේදා වෙනස් කරලා ගන්න පුළුවන් දේවල් මොනවාද කියලා. වැඩියෙන් පොඩ්ඩක් සැරව උනායි, පොඩ්ඩක් වැඩියෙන් මිරිස් දාන්න, ඒ වගේ දේවල් කරන්න. වැඩියෙන් ලුණු ඕනෑ, වැඩියෙන් දා ගන්න, අඩුවෙන් දාන්න, ඒ වගේ දේවල් බැලන්ස් කරලා ගන්න. මේක තමයි සාමාන්‍ය ක්‍රමයේ හදන සාමාන්‍ය ක්‍රමයේ සහ මේක තමයි ඉන්දියාවේ ප්‍රසිද්ධම ක්‍රමය. ඉතින් ඒ හින්දා මේ විදිහට හදලා බලන්න කොහොමද රස බලලා මටත් කියලා යවන්න. ඉතින් මේ වගේ වීඩියෝ වලින් මම නැවත හමු වෙන්න. එතන සුබ දවසක්. ආයුබෝවන්.